Welcome to my video. මේ වීඩියෝ එකෙන් කතා කරන්න මේ fatty liver non-alcoholic fatty liver කියලත් කියනවා ඒක. මොකද ඇල්කොහොල් ගන්න අයට මත්පැන් බොන අයට fatty liver හැදෙනවනේ. නමුත් ඕක මම දැකලා තියෙනවා ඒ දෙකම combine වෙලත් හැදෙනවා සමහරු. ඉතින් ඇල්කොහොල් යම් තරමකට ගන්නවා. ඉතින් ඒකත් එක්ක fatty liver එකත් එනවා. අර හේතු දෙකම ආවම ඉතින් මේ ෆැටි ලිවර් එක කොහොමද හොඳ කරගන්නේ කියලා මෙයා මෙතන අදහස් කරන්නේ මේ මෙඩිකේෂන් නැතුව. මෙයා ඉන්ඩියන් ඩොක්ටර් කෙනෙක්, පාලනී පාන් මණික් කම්බින් ඇති ඩොක්ටර් පෑල් කියල තමයි හඳුන්වා ගන්නේ. මෙතන තියෙන ඕනම් ලිංක් එක ගිහිල්ල බලන්න. ඕකේ මෙන්න මේකත් කියවන්න. මේක ස්ටෑන්ඩඩ් ඩිස්ක්ලෝෂර් එක. ඊළඟට අපි යම්කෝ වීඩියෝ එකට. මේ මේද තියෙන ආක්මා එහෙම නැත්නම් ෆැටි ලිවර් කියන එක පටන් ගන්න ඉතින් ඩිෆිනිෂන් එකම මේද සහිත අක්මාව කියන එක. ඉති මේක අධියර කිහිපයකින් යන හුඟක් ලෙඩ හෙමතමා. ඉතිං අධියර පළවෙනි එක ඉන්ෆ්ලමේෂන් කියන එක. ඒ කියන්නේ ආසාධනයක් කියන එක මං හිතන්නේ සිංහලෙන් කියන්නේ. ඊට පස්සේ එක දෙවැනි අධියර වුණොත් තිංවෙනි අධියර වුණොත් ඊට පස්සේ මේ ෆයිබ්‍රෝසිස් කියලා කියන කැලල් පටක සෑදීම් සඳහා වර්ධනය වෙනවා. ඒ කියන්නේ ෆයිබ්‍රෝසිස් නිකම් ෆයිබර් වලට හැරෙනවා, තන්තු වලට හැරෙනවා වෙන්නේ නැති අක්මාව. ඉතින් මෙහෙම තත්ත්වයට අහම සම්පූර්ණයෙන්ම මේදෙන් වැහිලා 100%ක් මේදේ තැන්පත් වෙලාලු. මෙයා මේ විහිළුවක් තියෙනවා මේ එයාගේ ලෙඩෙක් හිටියලු මේ දේශපාලකෙක්. ඉතින් එයාට අවවාද කරාලු මේ අක්මාවේ මේද තැන්පත් වෙනවා ඒක නිසා මේ කරන්න කියලා. ඉතින් මෙයා එතකොට එයා කිව්වලු මම ඡන්දෙන් පෙරදුනා. ඉතින් කවුරුවත් කියන්නේ මම තැන්පතු නැතුව පෙරදුනා කියලා. එහෙම එකක් තියෙනවා ඇති මට ඉතින් තැන්පතු නැත්තම් ඉතින් ඉල්ලන්න බෑනේ ඒක වෙන්න ඇති. ඕකේ ඉන්දියානු රෝගීන් ගැන මෙයා කතා කරන්නේ. ඉන්දියානු සම්භාව්‍ය තියෙන රෝගීන් නැතිනේ එහෙ. ඒ වුණාට ඉතින් අපිත් ඒ වගේම තමයි. අපිත් එක්තරා අතකට ඉන්දියානු සම්භවයක් තියෙන අය. මොකද අපේ ජීන් වෙනස් වෙන්න අවුරුදු 2000-3000ක් මදි. ඉතින් අපිත් ඒ ගණයටම තමයි ගැනෙන්නේ. අපිට ගොඩක් තියෙනවා මේ ප්‍රශ්නේ. ඉතින් මේ ප්‍රශ්නෙට එක හේතුවක් එක අතකට දියවැඩියාවත් යම් තරමකට හේතු වෙනවා ඇති. නමුත් ඉතින් ප්‍රධාන වශයෙන් එන්නේ මේ තරබාරුකම. මෙයා කියනවා මේ පිරිමින්ගේ සෙන්ටිමීටර 100ට වඩා අඩු වෙන්න ඕනේ කියලා. සෙන්ටිමීටර 100යි කියන්නේ අඟල් 25යි. මමත් හිතුවා ඊට වඩා වැඩි ඇති කියලා. යන්තම් මම ෂේප් මගේ තියෙන්නේ සෙන්ටිමීටර 90යි. හරියට ටේප් එකක් ගෙනහැල බලන්න ඕන මං මේ වෙන ඒව මනින ටේප් එකකින් බැලුවේ. නමුත් ඉතින් 90යි කියන්නේ ඉතින් මං සෑහෙන මාජින් එකක් තියෙනවා. මගේ කලිසනුත් දැන් පොඩ්ඩක් සයිස් එක 30ට ඇවිල්ලා තියෙනවා. මං කලින් 32-34 එහෙමත් මේ කරා. ඉතින් මම මේ දැන් ලෝ කාබෝහයිඩ්‍රේට් කන එකයි, ඊළඟට මේ ඉන්ටර්මිටන් ෆාස්ටිං කරන එකයි. ඒ දෙකම නිසා මේකේ බලපෑමක් ඇති කියලා හිතනවා. ඕකේ ඊළඟට කාන්තාවන්ගේ නම් සෙන්ටිමීටර 90ට වඩා අඩුවෙන් තියාගන්නලු. ඉතින් අපේ බැලුවතින් ඔය දෙකටම එන්නේ හුඟක් අමාරුයි. ඉතින් මෙයා කියන්නේ මේ අපේ ඉන්දියානු සම්භවයක් තියෙන අයට ජාතිය හෝ අධ්‍යාපන මත අධ්‍යාපන කියන එක කොහෙන් ආවද මන් දන්නේ නැහැ. මම මේ Google එකෙන් ට්‍රාන්ස්ලේට් කරගත්තේ. මේ
එයා කියන්නේ එහෙම නැත්තම් යම් ආකාරයක මේ දක්මාවක් තියෙනවා කියලා. ඒ කියන්නේ 100ට වඩා වැඩි නම් පිරිමි කෙනෙක්ගේ හරි 90ට වඩා වැඩි නම් ගෑනු කෙනෙක්ගේ කියන්නේ යම් ආකාරයක මේද තියෙනවා තැන්පත් වෙලා අක්මාවේ. ඒක නිසා ඒ සඳහා පියවරක් ගන්න. ඉතින් ඕක ගැන දොස්තර කෙනෙකුට කිව්වොතින් එයා කියන්නේ ස්කෑන් පරීක්ෂණයක් කරන්න කියලා. ඒකට සල්ලි යන නිසා මෙයා කියන්නේ ඒවා සල්ලි පුළුස්ස ගන්න එපා, ඒ වෙනුවට කැලරි දහනය කරන්න කියලා. ඉතින් ඕකේ මම මේ සමහර ඒවා ඕකේ. අනිත් එක තමයි කනකොට මෙයා මේ සඳහන් කරලා තියෙනවා අම්මා කියලා. ඉතින් එහෙම තමයි. ඉතින් අපේ ගෙවල් වල අපි ගෙදර වෙන ගෙදරකට ගියාමත් තමන්ගේ ගෙදර නම් කොහොම හරි පාලනය කරගන්න පුළුවන්. ඒගොල්ලෝ මොකද්ද මේ ආගන්තුක සත්කාරය කරන්නේ පුළුවන් තරම් අපේ බඩ පුරෝලා ඒ සේරම කාබෝහයිඩ්‍රේට් වලින් පුරෝලා, එහෙම නැත්නම් සීනි වලින් පුරෝලා. ඉතින් එහෙම කරනකොට ඉතින් ඒක ප්‍රතික්ෂේප කරන්න ඉගෙන ගන්න, ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්න. මම නම් මගේ නම් මේ හරියේ ඉන්න කට්ටිය හැමෝම යාළුවෝ දන්නවා මම කන්නේ මෙහෙමයි. ඒක නිසා මට කවුරුත් මේව කරන්න ඉන්නේ නැහැ. ඒක අර මුලදී එහෙම කිව්වට ටිකක් දවස් යනකොට ඕක මේව වෙනවා. ටිකක් දවස් යනකොට ඒගොල්ලොත් පිළිගන්නවා ඒක. ඕකේ. ඉතින් මේ ඊයේ නෙමෙයි පෙරේද ඉරිදා අපි ගියා මේ යාළුවෙක්ගේ ගෙදර. බැලුවාම ඉතින් ඒගොල්ලෝ දෙන්නටමත් දිය වැඩියාව තියෙනවා. ඒ වුණාට ඉතින් ඒගොල්ලෝ ඒ වචනේ කියන්නේ නැහැ. ඒ වුණාට ඉතින් කියනවා මගේ බ්ලඩ් ෂුගර් බැලුවහම මේකයි, මගේ බ්ලඩ් ෂුගර් බැලුවහම මේකයි, අරවද මේවද කියලා. ඒ කියන්නේ ඉතින් ඒක තමයි ඉතින් වහින් උරෝ භාෂාවෙන් කියන්නේ. ඒක අපි මේ ඉන්දියානු සම්භාවයක් තියෙන අයගෙන් 50%කට විතර තියෙනවා. ඉතින් මෙයා කියන්නේ මෙන්න මේ පියවර තුර අනුගමනය කරන්න. එකම අඩුම ගානේ පළවෙනි එක අඩුම ගානේ පැය 12ක් නිරාහාරව ඉන්න. ඒක ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං අඩු ගානේ 12 අවර්ස් වලින් පටන් ගන්න. ඉතින් මේක ටිකක් වැඩි කරගන්න පුළුවන් නම් හොඳයි. ඒක තමයි සාමාන්‍ය සම්මතය නම් පැය 16ක්වත් අඩු ගානේ නිරාහාරව ඉන්න කියන එක. ඊළඟට මේක තමයි මේ ආපන ශාලා වලින් සහ මේ පැකේජ් ෆ්‍රුට්ස්, ඒ කියන්නේ කඩේ ගන්න තියෙන පැක් කරපු කෑම ජාති ගන්න එපා. ඉතින් ඒ වගේම තමයි ඔය ඩ්‍රින්ක්ස් බොන ජාතිත්, කඩේ තියෙන බොන ජාති අරගෙන බොන්න යන්නත් එපා. ඉතින් ඒවා එහෙම නැත්තම් ඉතින් ඒවා සීමා කරන්න හොඳටම. දැන් මමත් දැන් මේ හැමදාම මම බදාදාට කඩෙන් බොරියානි කක් ගෙනල්ලා කනවා. දැන් අද ඒක කරේ, ඒකත් සීමා කරන්න බලමු. ඕකේ. අනිත් එක තමයි ග්ලූකෝස් අඩු කරන්න. ඉතින් මේ ග්ලූකෝස් අඩු කරන්න කියලා කිව්වට කල්පනා කරන්න හැම කාබෝහයිඩ්‍රේට් එකක්ම අන්තිමට ග්ලූකෝස් වලට තමයි හැරෙන්නේ. අනිත් එක තමයි ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස්. ඉතින් ග්ලූකෝස් යම් තරමකට අපේ ශරීරයෙන් මගින් පළවෙනි අවස්ථාවෙම දහනය කරන්න පුළුවන්. නමුත් ෆ්‍රුක්ටෝස් එහෙම දහනය වෙන්නේ නැහැ. පළවෙනි අවස්ථාවේ එක ගිහිල්ලා අක්මාවේ මේ දෙ හැටියට බැඳෙනවා. ඕකේ. ඉතින් බොහොම ස්තුතියි මේක බැලුවට. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මගේ නාලිකාවට ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම්. Thank you very much.